TunePocket.com. අයිබෝවන් සියලු දෙමව්පියන්ට සහ දූ දරුවන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි ඇවිල්ලා තියෙන්නේ විශ්මිත සමගාමි සමීකරණ විසඳීමේ විශ්මිත කෙටි ක්‍රමයේ දෙවෙනි වීඩියෝ එකක් සමග. මේ වීඩියෝ එකේ සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ නොදන්නා පදවල, වීජ්‍ය පදවල සංගුණකය එකිනෙකට අසමාන වෙච්ච අවස්ථා. අනු සමීකරණයේ තියෙන සංගුණකයට වඩා වෙනස් සංගුණකයක් දෙවෙනි සමීකරණයේ තියෙන අවස්ථාව සාකච්ඡා කරන්න බලමු. ඒ වගේම පළවෙනි වීඩියෝ එකේදී අපි සාකච්ඡා කළා විශ්මිත කෙටි ක්‍රමයේ සර් භාවිතා කරපු ආකාරය තමයි වීඩියෝ එකේදී. අද එහෙම නෙමෙයි, අද මම විශ්මිත කෙටි ක්‍රමය කියලා දෙන්න. කොහොමද හදන්නේ, කොහොමද ඒ ඉලක්කම් ගන්න කියන ක්‍රමය කියලා දෙන්න. කෙනසා මේ වීඩියෝව අනිකුත් යහළු එළියන් එක්ක ඔබේ යහළු එළියන් ෂෙයා කරන්න. ඔබේ අම්මා තාත්තගේ Facebook එක හරහා. ඒ වගේම ඊළඟට කරන පාඩම් ටික ඔයගලන්ට ලැබෙන්න ඕන. ඒක නිසා සර්ගේ YouTube channel එකත් subscribe කරන්න. සුභාෂ් ලියනගේ Mathematics කියන YouTube channel එක. එතකොට තමයි සර්ට ශක්තිය ධෛර්යය ලැබෙන්නේ. තව මේ වගේ වීඩියෝස් කර මේ වීඩියෝ වලින් අපිට කිසිදු මුදලක් ලැබෙන්නේ නැහැ. මේක සමාජ සත්කාරයක් විදිහට තමයි සර් කරන්නේ. ඒක නිසා ඔයගොල්ලන් අනිකුත් යාළුවන්ටත් මේක බෙදා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හොඳයි, අපි එහෙනම් මේ වීඩියෝවේ පළවෙනි ගානට අපි යමු. සාමාන්‍ය ක්‍රමය යටතේ මේ ගාන හදනවා. පැහැදිලිද? හරි. බලන්න කෝඩ් එකේ ගානක් තියෙනවනේ. හරි. බෝඩ් එකේ ගානක් තියෙනවා. එකේ පළවෙනි සමීකරණයේ y සංගුණකය 4යි, දෙවෙනි සමීකරණයේ y සංගුණකය 2යි, පළමු සමීකරණයේ x සංගුණකය 3යි, දෙවෙනි සමීකරණයේ x සංගුණකය 2යි. සංගුණක කියනකට x. එහෙනම් සකියුවා ඕනම සමගාමී සමීකරණයක් ක නොදන්න පදයක් ඉවත් කරන්න එකතු කිරීම විතරයි සර් භාවිතා කරන්නේ. අඩු කිරීම භාවිතා කරලා කියලා දෙන්නේ නැහැ. එතකොට අපිට ක්‍රම ගොඩක් මතක තියාගන්න ඕනේ. එකතු කරලා නොදන්න පදේ ඉවත් කරන්න තියෙන ලක්ෂණය මොකද්ද? පළමු සමීකරණයේ දෙවෙනි සමීකරණයේ නැත්නම් සමීකරණ දෙකේම ඉවත් කරන්න තීරණය කරපු පදයේ ප්‍රමාණයෙන් සමාන වෙන්න ඕන, ලකුණෙන් අසමාන වෙන්න ඕන. එමුනේ ප්‍රමාණයෙන් සමාන වෙන්න ඕන, ලකුණෙන් අසමාන වෙන්න ඕන. මේ ගානේ ප්‍රමාණයෙන් සමාන කරගන්න ලේසිම එක කෙනා මෙන්න මේ දෙක හතර කරගන්න එක. දෙක හතර කරගත්තොත් හතරයි y වෙනවා. හැබැයි එකක් ධන වෙලා එකක් ඍණ වෙන්නේ නැහැ. ඒක නිසා මම මොකද කරන්නේ? මේ සම්පූර්ණ දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරන්නේ. කීයෙන්ද ගුණ කරන්නේ? ඍණ දෙකෙන් ගුණ කරා. එහෙනම් පළමු සමීකරණය මම දෙවෙනි සමීකරණය කියලා ගත්තා. දෙවෙනි සමීකරණය මම වැඩි කරනවා කීයෙන්ද? ඍණ දෙකෙන්. එහෙනම් ඍණ දෙකෙන් ගුණ කරලා ලැබෙන උත්තරය අපි මෙතෙන් ගියා ගන්නවා. මෙයා ගුණ කරනවා ඍණ දෙකෙන්. ඍණ 4යි x, මෙයා ගුණ කරනවා ඍණ දෙකෙන්. ඍණ 4යි y සමානයි මෙයා ගුණ කරනවා ඍණ දෙකෙන් ඍණ 4. මේ තුනෙන් සමීකරණ. දැන් දන්නවා ඒ යෙපකලේ ප්‍රමාණයෙන් සමාන වෙන්නෝ ලකුණු අසමාන වෙන්නෝ. දෙකෙන් වැඩි කළේ නෑ මම, ඍණ දෙකෙන් වැඩි කළා. එහෙනම් දැන් අපිට මෙන්න මේ සමීකරණය අවශ්‍ය නෑ. එමනම් අපි එක එකතු කිරීම තුන නැත්නම් තුන එකතු කිරීමෙන් පිටින්ද මම කියන්නම් ළමයින්ට. අපි හැම විටම ඍණ ලකුණ සමීකරණයේ ඉදිරියේ ඍණ ලකුණ තියෙනවා නම් අන්නේ ඍණ ලකුණ තියෙන සමීකරණේ නම තමයි ඉස්සරහට ලියන්නේ. තුන එකතු කිරීමෙන්. එතකොට වරදින්නේ නැහැ. නිකල පිළිපද ගැටළු වෙන්නේ නැහැ. එහෙනම් අපි තුන ලියමු. ඍණ 4යි x, ඍණ 4යි y. ඔන්න එක එකේ මේ පැත්ත ධන 3යි x, ධන 4යි y සමානයි ඍණ 8 එකතු කිරීම 11.
හැපෙනවනේ මෙතන ඍණ 4 මෙතන ධන 3 ලොකගේ පොඩ අඩු කරලා ලොකේ කියන ලකුණ දැම්මම ඍණ 1x මේ පැත්ත ලොකගේ පොඩ අඩු කරලා ලොකේ කියන ලකුණ දැම්මම කියන්නේ 3යි ඒ ධන ඉලක්කම් කොයි ඍණ ඉලක්කම් කොයි නේදී right එහෙනම් මෙයා ඍණේ ඍණයෙන් බෙදලා මෙයා ඍණයෙන් බෙදලා x සමානයි ඍණ 3යි x සමානයි ඍණ 3 මම ආදේශ කරනවා එකට හරි දෙකට හරි තුනට හරි පහසුම දේ තමයි ඍණ ලකුණු අඩු සංගුණක කුඩා සමීකරණය තෝරගන්න එක. ඒ අනුව මේකේ මම තෝරගන්නවා x ඍණ 3 කාට ආදේශ කරන්න? දෙකට ආදේශ කර. දෙම සමීකරණය 2x ධන 2y සමානයි 4යි. දෙක වැඩි කිරීම ඍණ 3 ධන 2y සමානයි 4යි. මෙදෙන්න ගුණ කළාම ඍණ 6යි ධන 2y සමානයි 4යි 2y මේ පැත්තේ තියාගෙන මම මෙන්න මෙයාව එහා පැත්තට ගෙනියන්න ඕන. එතකොට අපි මේ පැත්තේ ඉතුරු වෙන්නේ 2y මෙතන 4ක් තියෙනවා ඍණ 6 මෙයාට ගියාම ධන 6ක් වෙනවා. මේ පැත්ත 10යි මේ පැත්ත 2y. මේක දෙකෙන් බෙදලා මේ පැත්තත් දෙකෙන් බෙදුවම දෙකට දෙක කැපෙනවා. අවසානයේදී y සමානයි 5ක් ලැබෙනවා. නවසාන උත්තරේ x සමානයි ඍණ 3යි y සමානයි 5යි. සංගල වරාන් දැම්ම දෙකක් ගෙනවා. ඔක තමයි සාමාන්‍ය ක්‍රම. නේ? මම හිතන්නේ පැහැදිලි ඇති සාමාන්‍ය ක්‍රම. හරි. අපි බලමු කොහොමද සර්ගේ විශ්මිත ක්‍රමය යටතේ විශ්මිත ක්‍රමය යටතේ මම මේ ගාන හදන්න කිව්වා. සර් මේ පැත්ත මකන්නෙත් නැහැ. උත්තරේ මකන්නේ නැහැ. මේ කොඩුව නම් මක් කොඩුව අවශ්‍ය නැහැ. කොඩුව අවශ්‍ය නැහැ. මෙතන තියෙන්නේ දෙකයි x වෙන y. මොකද කරන්නේ? මුලින්ම මොකද කරන්නේ? x හොයා ගැනීම සඳහාම ලවය හරය වෙන් කරගන්නවා. ඔන්න මම ලවයට ලැබෙන ඉලක්කම ගන්න ක්‍රමය අද කියලා දෙනවා කිව්වා. මම මෙන්න මේ පෙන්වන ඉලක්කම් දෙකෙන් ලැබෙන උත්තරය මේ ඉලක්කම් දෙක ගුණ කරලා ලැබෙන උත්තරය මේ ඉලක්කම් දෙක ගුණ කරලා ලැබෙන උත්තරය අඩු කරනවා පළමු කරන්නේ මේක හතරවර හතර 16 කොළොස්තරක් දෙක අඩු කරන්න කිව්වා මෙතනින් ලැබෙන උත්තරය මෙතනින් ලැබෙන උත්තරය අඩු කරන්න අඩු කරන්න ඕන 22 මං හිතන්නේ ඉතා පේරි 1 2 3 4 පේරි 4ක් සර් උත්තරේ ගත්තා. මං හිතන්නේ ඔබට සතුටු වෙයි. හොඳයි. එහෙමනම් මේ x යගය අපි ආදේශ කරන්න ඕන දෙකට හින්ද තමයි මම මේ ටික මැකුවේ නැත්තේ. එහෙනම් x සමානයි ඍණ 3 ආදේශ කරනවා කාටද දෙක? ආදේශයි. අන්න දෙක ලිව්වා සාමාන්‍ය පරිආදේශ කළාම y ට පිළිතුරක් ලැබෙනවා y සමානයි කියයි කියලාද 5යි මම දැන් සතුටු වෙන්නේ අපි එහෙමනම් ගැටලුව ඇති මොනවද ගැටලුව සර් දැන් මෙතන ඍණ තියෙන අවස්ථා සමීකරණ දෙකම ගුණ කරන්න ඕන අවස්ථා ඒ වගේ අවස්ථා වලට මේ ක්‍රමය ගැලපෙනවද හැම ගානකටම හදන්න පුළුවන් ඔව් පුළුවන් අපි ඉදිරි වීඩියෝවේදී තුන්වෙනි වීඩියෝවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වගේ වෙන අවස්ථා. දැන් මම කතා කරනවා සමීකරණ දෙකම ගුණ කරලා හදන ගැටලුව. අපි එහෙනම් ඒ ගානට යමු. අනේ ගැටලුව මල් ලියනවා
3x धन 5y समान है 3y, 2x धन 3y समान है 1y. මේකට කියනවා අපි 1 කියලා මේකට කියනවා අපි 2 කියලා. right. එහෙනම් දැන් තප්පර 30ක් දෙන්න මොකද කරන්නේ? ප්‍රමාණයෙන් සමාන කරන්න ඕන ලහුණෙන් අසමාන කරන්න ඕන. මම යෝජනා කරනවා හැම විටම ඉවත් කරන්න මේ මැද්දේ තියෙන එක්කිනාව. එතකොට නිකිල පිළිබඳ දැනුම අඩු වුණත් ගැටලුවක් වෙන එකක් නැහැ. එනම් මෙන්න මෙතන තියෙන ඉලක්කමයි මෙතන තියෙන ඉලක්කමයි එකිනෙකට සමාන කරන්න ඕන. එහෙනම් සමීකරණ දෙකම පුතේ ඉලක්කම් දෙකකින් ගුණ කරන්න ඕන. මොන ඉලක්කම් දෙකෙන්ද ගුණ කරන්න ඕන කියලා කල්පනා කර කර ඉන්නේ නැතුව තීරණය ගන්න ක්‍රමේ මම කියලා දෙන්න. මේ බලන්න හොඳින් බලන්න හොඳින් නම. මුලින්ම මම එක කියන සමීකරණය ගුණ කරනවා දෙක කියන සමීකරණයත් ගුණ කරනවා. මෙන්න එක කියන්නේ මෙයානේ දැන් අපි ඉවත් කරන්නේ කවුද y ne ඉවත් කරන්නේ නේද y තමයි ඉවත් කරන්න තීරණය කළේ y ඕකේ y තමයි ඉවත් කරන්න තීරණය කළේ එහෙනම් y එක වැඩි කරන්න ඕන පුතේ දෙවෙනි සමීකරණයේ y ගේ සංගුණකේ මෙන්න මෙන්න මම මෙහෙම ඊතලයක් ගහලා පෙන්නන්න තුනින් වැඩි දෙක වැඩි කරන්න ඕන පුතේ කාගේ දෙවෙනි සමීකරණය නෙමෙයි පළවෙනි සමීකරණයේ y ගේ සංගුණකේ එක වැඩි කරනවා දෙවෙනි සමීකරණයේ y ගේ සංගුණකේ දෙක වැඩි කරනවා පරම සමීකරණයේ y ගේ සංගුණකේ එච්චරයි හැබැයි මම මෙතනට පහලා ආගත්තට බලන්න එක වැඩි කරන්නේ තුනෙන්නේ එහෙනම් තුන් වරක් පහ 15යි දෙක වැඩි කරන්නේ පහෙන් මෙන්න දෙක එතකොට දෙකේ මෙතන තියෙනවා තුන මෙතන තියෙනවා පහ නම් මේ දෙක වැඩි කරාම 15යි එන්නේ ධන 15යි ධන 15යි හරියන්නේ එහෙනම් එකක් අපි ඍණ කරගන්නවා ප්‍රශ්නයක් ඇති සර් උඩේ එක ඍණ කරගත්තට කමක් නැද්ද කමක් නැහැ හැබැයි එතකොට යටේ ඍණ කරගන්න එපා දෙකෙන් එකක් right එහෙමනම් අපි දැන් මම මේක මකලලා මකලා right දැන් එහෙනම් මේ පැත්තට අපි උත්තරේ ලියන්නයි යන්නේ මේ පැත්තට උත්තරේ ලියන right බලන්න තුනේ ගුණ කරාම ලැබෙනවා 6 6x ධන 15y y මෙයා තුනේ ගුණ කරාම 9 එයා තුනින් සමීකරණ මෙයා ඍණ 5 කරන් ගුණ කරාම ඍණ 10x මෙයා ඍණ 5 ගුණ කරාම ඍණ 15y y සමානයි ඍණ 5 ඒ කරම් 5 ඍණ 9 ධනයි ගුණ කරාම ඍණ 5 මෙයා හතරෙන් සමීකරණ දැන් එහෙනම් අපි දන්නවා ලියන විදිය ඔය කිව්වා මොකද වර්ගය තියෙන එක ඍණ එක මෙන්න මේ ඍණ තියෙන පදේ ඉස්සරහට එන්න ඕන නම් ඍණ තියෙන පදේ ඉස්සරහට එන්න ඕන නම් ඍණ තියෙන සමීකරණයේ යගේ අපි ඉස්සෙල්ලම ලියන්න ඕනේ යගේ නම ලියන්න ඕනේ යගේ නම හතර හතර එකතු කිරීම කවුද තුන දැන් අපි අපේ සමීකරණය ලියනවා ඍණ 10යි x ඍණ 15යි y ධන කවුද මෙන්න මෙන්න කවුද තුන 6යි x ධන 15y y සමානයි හතරේ සමීකරණේ තියෙන ඍණ 5 එයාට එකතු කරනවා 9 යාට මාර්ගයක් වෙනවා මේ දෙක සුළු කරාම ලැබෙනවා ඍණ කියලා තමයි විතර මට ඍණ 3 කරක් තුන 9 වෙනවා නේද 9 එකට වෙනවා නේද එහෙනම් මෙතන ලැබෙන මොකද ඍණ 1x සමානයි 7යි මෙයා පෙරිනෙ කිම් බෙදෙනවා මෙයා පෙරිනෙ කිම් බෙදෙනවා ලැබෙනවා x සමානයි ඍණ 4 ඕකේ එහෙනම් x සමානයි ඍණ 4 අපිට පුළුවන් කැමති එකකට ආදේශ කරන්න කවුද කැමති එක අපි දෙවෙනි සමීකරණයකම් x සමානයි ඍණ 4 කාටද ආදේශ කරන්න මම දෙකට ආදේශ කරනවා ආදේශය එක තමයි ලේසි නේද දෙක ලියා ගන්නවා 2x ධන 3y සමානයි 1යි දෙක වැඩි කිරීම ඍණ 4 ධන 3y සමානයි 1යි ඍණ 8 ධන 3y සමානයි 1යි මේ පැත්තේ ඍණ 3y ලියාගෙන මේ පැත්තේ තියෙනවා එකක් ඒක ලියා ගන්නවා ඊළඟට මෙයාව මේ පැත්තට අරන් දෙනවා එතකොට ධන 8ක් වෙනවා මෙතන 9යි මෙතන 3y 3y බෙදෙනවා 3 මෙයා 3 බෙදෙනවා y සමානයි 3
තප්පර 40ක් ගියේ නෑනේ